ළමයි අපි තව චූටි වෙලාවක් බලමු ළමයි ඔක්කොමලා ක්ලාස් එකට එකතු වෙනකම් විනාඩි 5ක් බලමු අපි තකා අපි කට්ටිය කතා කරමුකෝ වැඩ කළාද ගිය සතියේ ටීචර් ගිය සතියේ ක්ලාස් කරන්න බැරි වුණා ටීචර් අසනීප වෙලා පුතාලා මොකෝ කළේ ගිය සතියේ ගණේෂා ගණේෂන් මේ ගණාෂද ගිය සතියේ තිබ්බ ගණේෂ කියලා ගණේෂා ළමයි ඉතින් කොහොමද හැමෝම වැඩ කරාද ටර්ම් ටෙස්ට් තිබ්බද ඔයාලට පාඩම් වල අපහසු තැනක් නොතේරෙන තැනක් තියෙනවද කියන්න බලන්න ළමයි උමේෂි කොහොමද හොඳයි මඩ හා බොහොම හොඳයි ලක්ෂිකා ඔව් මඩ කළාද ආඩම් බලාගත්තද අපිට ටෙස්ට් තිබ්බා මැඩම් ටර්ම් ටෙස්ට් තිබ්බද ලකුණු දුන්නද නෑ මට ලකුණු දුන්නේ නෑ තාම ලකුණු දුන්නාම ටීචර්ට කියන්න හොද හා මැඩම් පේපරේ ලේසි ලේසිද පේපරේ ආ බොහොම හොඳයි හරි තව කවුද ඉන්නේ උත්පලා ටර්ම් ටෙස්ට් තිබ්බද तीसरी නෑ ටීචර් තියෙනවා කියලා කිව්වේ නෑ කිව්වේ නැද්ද ආ එහෙනම් පාඩම් කරන් ඉන්න තියෙනවා කිව්වොත් හොඳට ලියන්න එපා හා ටීචර් හරි තව විනාඩි දෙකක් බලමු තව විනාඩියක් බලමු ළමයි 7යි 5 වෙනකම් ළමයි ඔක්කොම එනකම් පුතාලට කලින් පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න එහෙම නැත්නම් chat box එකට දාන්න හරි ළමයි ඇවිල්ලා ඉන්න පාඩම් පටන් ගමු හරි ආයිබෝවන් ළමයි ආයිබෝවන් ඇයි කට්ටිය අද මියුට් කරගෙන වෙන්දට ඔයගොල්ලෝ කෑ ගහනවා නේ ආයිබෝවන් ටීචර් ආ ඔය ඉන්නේ කො අනිතය फलवेणी दवस हेमोम हेमोम देवा සිහිය තියාගෙන මනස එක තැනක තියාගෙන අහගෙන හැමෝම හොඳට වැඩ කරන්න ඕන මේ මාසෙත් හැමෝම හොඳට වැඩ කරන්න ඕන හරිද ළමයි හරි එහෙනම් අපි අද පාඩම් පටන් ගමු ගිය සතිය කරපු පාඩම තේරුනේ නැති ළමයි හරි ප්‍රශ්න තියෙන ළමයි හරි ඉන්නවා නම් chat box එකට දාන්න හරිද අපි පුතේ ගිය සතියේ පාඩම අපි පාඩම් පටන් ගත්තා मुखाद अभी करो पाडम पुते बुद्रजानन वहांस बुद्ध चारित्र गत है कि आदर्श तम अभी मे पाडमे कथा खले अन्न मेन पटांग अंदी नील अमाइना टीच मेक मकन का हरी अभी
මේ පාඩමේ භාගයක් කළා. අපි දෙවැනි පාඩම එහෙම නැත්නම් බෝධු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් කියන පාඩමේ. අපි කළා මෙතන බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කිරීම දක්වා අපි කළා. නේද ළමයි? කළා නේද? ටීචර් ලියන්න දුන්නේ ඒවා ලිව්වද? නෝට් ලිව්වද ළමයි? උත්පලා ලිව්වා නේද? ටීචර් ලියන්න කිව්වේ ඒවා ලිව්වා නේද? ටෙස්ෙන්දි ලිව්වද? ටීචර් මට අද මට ගිය සතිය එන්න බැරි වුණා. ගිය සතිය ටීචර් ක්ලාස් කරේ නැහැ ටීචර්ට අසනීප වෙලා. ඊට කලින් සතිය කරපුවා ලිව්වද පුතා? ඒ සතියෙත් එන්න බැරි වුණා ටීචර්. ආ රෙකෝඩින්ග්ස් බලලා එහෙනම් ලියන්න බැරි වෙච්චායි ලියාගන්න. හරිද? අපි එහෙනම් අද පටන් ගන්න අලුත් පාඩමක්. අද ක්ලාස් එකට අලුතින් එකතු වෙලා ඉන්න ළමයි ඉන්නවනේ ටීචර්ට ගෲප් එකට මේ මේකක් දාන්න. මැඩම්ගේ මයික් ඕෆ්. මැඩම්ගේ මයික් ඕෆ් නෑ පුතේ. මැඩම් කියන ඒවා ඇහෙනව නේද? ගණේෂ මං කියන ඒවා ඇහෙනව නේ? महजन मत गुरीबे अल्प शब्द तावे पुते अल्प शब्द अल्प किया मुखद अल्पिया කුඩා කොටසක් කියන එක අල්ප කියන්නේ අඩුවේ කුඩා කුංචි අන්න ඒ අදහස තමයි අල්ප කියලා කියන්නේ ශබ්දතාවය කියන්නේ කෑකෝ ගැසීම ශබ්ද කිරීම අන්න ඒකට තමයි ශබ්දතාවය කියන්නේ ඉතින් මේ අල්ප ශබ්දතාවය කියන දෙක එකතු කරාම එන්නේ මොකද්ද අඩුවෙන් ශබ්ද කිරීම අඩුවෙන් කෑ ගැසීම හේවත් නිශ්ශබ්දතාවය නිහඬ බව අන්න ඒකට තමයි පුතේ අල්ප ශබ්දතාවය කියන්නේ හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අල්ප ශබ්දතාවය හරියට අගය කරපු කෙනෙක් පුතාලා වෙන වැඩ කරනවා නම් අනිතත් එක්ක කතා කරනවා නම් කරුණා කළා ඔයාලගේ වීඩියෝ එක ඔෆ් කරන්න හරිද මොකද පාඩම ඉගෙන ගන්න ළමයින්ට ඒක ඩිස්ටර්බ් වෙනවනේ හොඳ ළමයි වගේ ටීචර් පාඩම කියලා දෙන වෙලාවට පුළුවන් තරම් වෙන වැඩ නොකර පාඩමට තමන්ගේ අවධානය යොමු කරන්න එහෙම නැත්නම් ඔයාලට විභාගෙදි මේ දේවල් මතක හිටින්නේ නැහැ හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අනවශ්‍ය කැලකෝ ගැසීම් ශබ්ද කිරීම් ഘോഷා කිරීම් නෙමෙයි නිහඬතාවය අල්ප ශබ්දතාවය අගය කරපු උතුම් පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ කතා වුන් කැමති උනේ උසණින් කතා කරන්නේ නැති සියුම් ස්වරයෙන් කතා කරන වැඩි කෑකෝ නොගසන අනවශ්‍ය ලෙස කෑ ගහන්නේ නැති අල්ප ශබ්දතාවය පවතින සංවැඩ තමයි බුදුරජාණන් වහන්සේ පුතේ කැමති උනේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ කිව්වා වගේම අල්ප ශබ්දතාවයෙන් නිතරම අගය කළා. හරිද? මම දැන් කියනවා ඔයාලට ඒකට උදාහරණ. ඔන්න සුපුරුදු විදිහටම ටීචර් පාඩම කියලා දෙනවා. ඊට පස්සේ ටීචර් ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. ඔයාලා තනියම ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන. හරිද? ඔන්න පුතේ පළවෙනි උදාහරණය තියෙනවා මෙතන. හරිද? හරි මේ කියවන්න කවුරු හරි කවුද කියවන්න කැමති? ආ ගණේෂ කියවන්න බලන්න ටීචර් හයිලයිට් කරපු ටික. ආ ටීචර් ඒ මාතෘකාව තියෙන්නේ මේක. කෑ ගහන්න බලමයි. දිනක් බුදුරදුන් හමුවට සැරියුත් තුබලන් දෙනම සමගින් ආදුනික භික්ෂු පිරිස असल गोचा नगमिन हसिरुनह बुदुरजानो केवलन से महत शब्द नगमिन कैगसने कावरुंदै ආනන්ද හිමියන්ගෙන් විමසා එම ස්ථානයෙන් ඔවුන්ට බහැරවන ලෙස දැන් වූසේක. හරි. netmi දාලා තියෙනවා අද අලුතින් ආවේ කියලා. හා පුතේ. ඔයාලඟ මේ අච්චු පොත ඇති කියලා මං හිතනවා අච්චු පොත නැත්තම් group එකේ දිනව අරගන්න.
හරි. ඔන්න ගණේෂ කියවුවා. ඔන්න පුතේ බුදුරජාණන් වහන්සේ හමුවට සැරියොත් මුගලන් දෙන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙන මේක ආදුනික භික්ෂු පිරිසක්. ආදුනිකයි කියන්නේ මොකද්ද පුතේ? ආදුනිකයි කියන්නේ අලුත් කියන එක. හරිද? ආදුනිකයි කියන්නේ අලුතින් මහණුණු හාමුදුරුවරු ටික බුදුරජාණන් වහන්සේ හමුවට එනවා සැරියොත් මුගලන් දෙනමත් සමග. හරිද? බුදු ඕන් බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය අසල. ගඳ කිලිය කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාමරය. අපේ කාමරය තියන්නේ අන්න ඒ වගේ එකකට තමයි ගඳ කිලිය කියලා කියන්නේ. ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිලිය අසල ഘോഷා නගමින් කෑ ගහනවා ශබ්ද කරනවා අන්න එහෙම ഘോഷා නගමින් හැසිරුණා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හිමියන්ගෙන් අහනවා කෙවුලන්සේ මහත් ශබ්ද නගමින් කෑ ගසන්නේ කවුද කියලා. කෙවුල කියන්නේ කවුද පුතේ? කොවුලා. කොවුලා කියන්නේ කාටද? කොහාට? කොවුල වගේ මහ හයියෙන් කෑ ගහලා ශබ්ද කරන්නේ කවුද කියලා බුදුහාමුදුරුව අහනවා. එතකොට පුතේ ආනන්ද හාමුදුරුව එතනට වැඩම කරලා කියනවා එම ස්ථානයෙන් උන්ට බැහැර වෙන්න කියලා. ඉතින් පුතේ එහෙම බුදුරජාණන් වහන්සේ අහන්නේ මහත් වූ ශබ්දයන් හිසරදයන් නිසා. කවුරු හරි කෑ ගහනකොට ඒක හිතට නිදහස්ද පුතේ? කණ්ඩායමක් එකතු වෙලා කෑ ගහනවා, ഘോഷා කරනවා, ශබ්ද කරනවා අපිට. අනේ මට විනාඩියක් දෙන්න ළමයි ටීචර් කෙනෙක්. සෝරි ළමයි. ඉතින් පුතේ කවුරු හරි කෑ ගහනවා නම් ශබ්ද කරනවා නම් ඒක අපේ මනසට නිදහසක් නෙමෙයි. අන්න මේ ප්‍රකාශයෙන් බුදුහාමුදුරුව අර අපර කරපු ප්‍රකාශය කෙවුලන්සේ මහා ශබ්ද නගමින් කෑ ගසන්නේ කවුද කියලා ඒ අහපු ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය අගය කරපු එකට උදාහරණයක්. ළමෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා අල්ප ශබ්දතාවය මේ කියන්නේ මොකද්ද කියලා. ටීචර් දැන් එකපාරක් ඔයාලට පැහැදිලි කළා. අල්ප ශබ්දතාවය කියන්නේ අල්ප කියන්නේ පොඩ්ඩක් කියන එක. ශබ්දතාවය කියන්නේ ഘോഷා කරන එක. එතකොට අල්ප ශබ්දතාවය කියන්නේ නිශ්ශබ්දතාවය හෙවත් අඩුවෙන් ශබ්ද කරන එක. හරි. ඔන්න එහෙනම් පළවෙනි උදාහරණය විස්තර කළා. ඊට පස්සේ උන තවත් උදාහරණයක් තියෙනවා. වරා මොනේ ටීචර් එකක් හයිලයිට් කරන්න ඔයාලට ලේසි වෙන්න. ඔන්න පුතේ එකපාරක් සකුළුදායි කියන පිරිවැජයා. පිරිවැජය කියන්නේ පුතේ ඔය බ්‍රාහ්මණෙක් වගේ වෙනත් ආගමක ඉඳලා බුදුහාමුදුරන්ගේ බුද්ධාගම ගැන පැහැදිච්ච කෙනෙක් තමයි මේ සකුළුදායි පිරිවැජියා කියන්නේ. පිරිවැජය කියන්නේ අර බ්‍රාහ්මණෙක් වගේ සමාජ ජීවිතේ ලෞකික සැපෙන් තොර වෙලා, නමුත් ලෞකික සැපෙන් තොර වෙලා සම්පූර්ණයෙන්ම තොර වෙලා නැතුව බ්‍රාහ්මණ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි පිරිවැජිය කියන්නේ. ඉතින් පුතේ මේ සකුළුදායි කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ මේ ආරාමයට වැඩම කරනවා දැකලා තමන්ගේ වටේ හිටපු පිරිසව නිශ්ශබ්ද කරනවා. හරිද? බුදුහාමුදුරුව වඩිනවා දැකලා සකුළුදායි පිරිවැජියා තමන්ගේ වටේ හිටපු පිරිසව නිශ්ශබ්ද කරනවා. ඒ නිශ්ශබ්ද කරලා සකුළුදායි පිරිවැජියා මෙන්න මෙහෙමත් කියනවා. බවත්නි නිහඬවන්න, ශබ්ද කරන්න එපා. මේ ශ්‍රවණ බවත් ගෞතමයෝ එති. හරිද? ඒ ආයුෂ්මත් වූ කියන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා ආමන්ත්‍රණය කරන්න භාවිතා කරපු වචනයක්. ඒ ආයුෂ්මත් වූ නිහඬ බව කැමැති වෙති. සකුළුදායි පිරිවැජියා මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ නිහඬ බව කැමැති වෙති. නිහඬ බවේ ගුණ කියති. පිරිස නිශ්ශබ්දව සිටින බව දැනගත හොත් උන්වහන්සේ මෙහි වැඩම කරාවි. මොකද සකුළුදායි පිරිවැජියා කිව්වේ? බුදුරජාණන් වහන්සේ නිහඬ බව අගය කරති. නිහඬ බවේ ගුණ කියති. පිරිස නිශ්ශබ්දවේ ඉන්නවා නම් ඉන්න බව දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ මෙහෙට වැඩම කරාවි කියලා සකුළුදායි පිරිවැජියා කියනවා. ඉතින් පුතේ අන්න ඒකත් හොඳ උදාහරණයක්. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය හෙවත් අල්ප ශබ්දතාවය අගය කළ බවට. හරි. අපි එහෙනම් ඊළඟ උදාහරණයට යමු. වෙනත් ආගමිකයන් පවා බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළ උත්තමයෙකු ලෙස පිළිගත් ආකාරය මෙයින් පැහැදිලි වේ. මං කිව්වා වගේ සකුළුදායි පිරිවැජයා කියන්නේ බ්‍රාහ්මණයෙක් වගේ ජීවිතයක් ගත කරපු වෙන ආගමක කෙනෙක්. හරිද? ඉතින් වෙන ආගමක අය පවා බුදුරජාණන් වහන්සේගේ නිශ්ශබ්දතාවය අගය කළ බව, බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළ උතුමෙක් බව පිළිගත් බව මෙන්න මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.
හරිද ඊට පස්සේ පුතේ තව උදාහරණයක් තියෙනවා හරිද ඒකත් මම ඔයාලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතේ අපි නිශ්ශබ්දව ඉන්න තරමට අපේ ජීවිතයට එන ප්‍රශ්න අඩු නමුත් අපි කෑකෝ ගහනවා නම් අපි හරියට උපහාසයෙන් කෑ ගගා හැසිරෙනවා නම් අපේ ජීවිතේ ප්‍රශ්න වැඩි මොකද්ද මේ ඡේදයේ තියෙන්නේ වරික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කළ අවවාදයක සඳහන් වන්නේ ආ මේක බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කළ අවවාදයක් ඒකත් එනම් මේකට උදාහරණයක් රැස්සූ භික්ෂුන් විසින් දැහැමි කතාවෙන් හෝ ආර්ය තුෂ්ණිම් භාවයේ කියන පුතේ තමන්ගේ චිත්තය තමන්ගේ හිතෙන් දේවල් හිතමින් සමාධිගතව දේවල් හිතන එකට සමාධියෙන් හටගත් ප්‍රීතිය හරිද හිතෙන් දේවල් හිතලා ප්‍රශ්න විසඳලා කෑකෝ නොගහ තමන් විසින් තමන්ගේ හිතෙන් හිතලා මම මෙහෙම හිතනවා මේ ගැටලුවට උත්තරේ මොකද්ද කියලා හිතනවා අන්න එහෙම හිතන එකට තමයි පුතේ ආර්ය තුෂ්ණිම් භාව කියන්නේ හරිද එහෙම හිතනවා නම් අන්න එහෙම හිතන එක ආර්ය තුෂ්ණිම් භාවෙන් වාසය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ළමයි පොඩ්ඩක් ටීචර් කියන එක ලියාගන්න මේකේ මාතෘකාව දාන්න අල්ප ශබ්දතාවය කියලා පොත අරගෙන ළමයි ගිය සතිය ආපු නැති අලුතින් ආපු අය මේ ටික කලින් කරපු ටික ලියන්න පිටු තුනක් වගේ ඉඩ තියන්න තියලා හතර කියලා දාලා අල්ප ශබ්දතාවය කියන මාතෘකාව දාන්න ආ මං කියවන්න දෙන්න ළමයි मातृका अल्प शब्द था प्रश्न लिया බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කරපු එකට උදාහරණ තුනක් හරිද මේ උදාහරණ තුන ලියුවට පස්සේ ටීචර් මේ අමාරු වචනවල තේරුම දෙන්න හරි හැමෝම දැන් ප්‍රශ්න ලියන්න බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාඩමේ නම මොකද්ද කියලා අහනවා පුතේ පාඩමේ නම අපි කලින් සතියේක ලිව්වනේ ඒ නිසා ආයෙ එක ලියන්න ඕනේ නැහැ හරිද කලින් සතියේක ආපු නැති ළමෙක් නම් ඉඩ තියන්න ඒ නෝට් එක ලියනකොට පාඩමේ නම ලියන්න හරිද පාඩමේ නම බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් ඒකේ අපි මේ ටික කළා අද කරන්නේ මේ අල්ප ශබ්දතාවය කියන කොටස හරි බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය अल्प शब्द तावय ओव नेत्मी एक ग्रूप पे कड़ तमाटी उठे के दाने नेत्मी अच्छा पोता ना अंदर चैट बॉक्स से कड़ दाने बालन मैसेज जरूर अल्प शब्द तावय अगय कल बावट अगय कल बावट බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය අගය කළ බවට අගය කළ බවට උදාහරණ ලියන්න උදාහරණ ලියන්න අද අපේ ට්වින්ස්ලා දෙන්න නැද්ද ට්වින්ස්ලා හතර දෙන්න ටීචර් දැක්කේ නෑනේ ආ ඉන්නා නේ ඔෂානි ඔෂාන් අනිත් දෙන්නකෝ
පේන්න නෑ ආද මිහිදිනී ලිව්වද ප්‍රශ්නෙ පුතේ ආ හරි උත්තරේ ලියන්න බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය අගය කළ බවට උදාහරණ ලියන්න හරි හැමෝම ලියන්න ටීචර් විනාඩි 3ක් දෙනවා විනාඩි 3ෙන් ටීචර් අහන කෙනා ටීචර්ට උත්තර දෙන්න ටීචර් 3 දෙනෙක්ගෙන් අහන්න හරි හැමෝම ලියන්න බලන්න හොඳ ළමයි වගේ गणेश प्रश्न टीचर प्रश्न उत्तर लिया टीचर वाले उत्तर लिया उत्तर लिया टीचर हना तुंदने अच्छुत मट मे मेसेज चैट बॉक्स हरि तारी प्रश्न लिया उत्तरे लिया काम उत्तरे अहुए उत्तर लियालीटियन लिया हम संपूर्ण विस्तरे कटियन उत्तरे लिया කවුද මම දැන් ආවේ කියන්නේ දැහැමි දැහැමි මේ ටීචර් ප්‍රශ්නයක් දුන්නා අල්ප ශබ්දතාවය කියන පාඩම කළේ හරිද ඒ පාඩමේ අපි කතා කරේ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළා කියන එක හරිද දැහැමි ඉතින් ඒක ටීචර් විස්තර කළා මේ හයිලයිට් කළ තියෙන එකට තියෙන උදාහරණ හරිද දැහැමි
ඒක තමයි අපි කළේ. දැන් ටීච ප්‍රශ්නය දුන්නා මේ උදාහරණ තුනෙන් ලියන්න කියලා ඒක තමයි අපි දැනට කළේ. හරි. හරි. දැන් මං අහන්නම් කියන්න බලන්න. හෂාන් සංජය පුතා ලියලා ඉවරද? තාම නෑ නේද? හරි. නලිය. තව විනාඩි දෙකක් දෙන්න. විනාඩියක් දෙන්න තව. පුතාල පාඩම තේරුනේ නැත්නම් ගැටළු සහගත තැනක් තියනවා නම් ටීචර් එවන්න. හරි. දැන් වෙලාව ඇති. ලක්ෂිකා එක උදාහරණයක් කියන්න බලන්න ලිව්ව. සැරියුත් මුගලන් දෙනම සමගින් පැමිණි ආධුනික වික්ෂු පිරිසක් බුදුරදුන්ගේ ගනුකිලි අසල ഘോഷාය නගමින් හැසිරෙන විට බුදුරජාණන් වහන්සේ කෝලන්සේ මහත් ශබ්ද නගමින් කෑගසන්නේ කවුරුන්ද යානන්ද හිමිගෙන් විමසා එම ස්ථානයේ නෝන්ට බැහැරවන ලෙස දැන් වූ අවස්ථාව. බොහොම හොඳයි. හරි. ඒක එක උදාහරණයක්. හෂාන් ලිව්වද? නැද්ද තාම? නෑ මැඩම්. හරි. එහෙනම් ඔමාය කියන්න බලන්න එකක්. මැඩම් මම තාම ලියලි ඉවර නෑ. ලියලි ඉවර නැද්ද? එහෙනම් ලියන්නකෝ. තව විනාඩියක් දෙන්නම් මම හැමෝටම. හැමෝම ඉක්මනට ලියන්න. ගොඩ ළමයි ලියලි ඉවරයි. ගණේෂ ලිව්වද? ලියන්න එහෙනම්. උත්පලා ලිව්වා නේද? සෙනුරි ලියලා ටෙසඳි ලිව්වද? उत्तर शब्द එම ශ්‍රමණ බවත් ගෞතමය එති ඒ ශබ්ද ආයස්මතුහු නිහඬ බවට වෙදි ශබ්ද කරන්න එපා එම උදාහරණේ හරි ඒකත් හරි ඒකෙනු පැහැදිලි වෙන්නේ වෙන ආගම්වල අයත් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළා කියන එක දැනගෙන හිටියා කියන එකයි හරිද ඊට පස්සේ තව උත්තර කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න බලන්න සෙනුරි සෙනුරි කියන්න බලන්න බුදුන් වහන්සේ භික්ෂූන්ට දැහැමි විලසින් කතා කිරි කතා කළ යුතුයයි පැවසීම දැහැමි විලසින් හෝ ආර්ය තුෂ්ණිම් භාවයෙන් වාසය කළ යුතු බව දේශනා කළා හරි ඒක තවත් එක උදාහරණයක් හරි දැන් ටීචර් තව විනාඩියක් දෙන්න ලියා ගන්න බැරි වෙච්ච ළමයි ටික ලියන්න බලන්න හොඳ ළමයි වගේ කාටද අච්චු පොත නැත්තේ පුතා දැන් ටීචර් ස්ක්‍රීන් ෂෙයා කරලානේ තියෙන්නේ සදෙව් සදෙව් සමාධි නේද ටීචර් දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරලානේ තියෙන්නේ දැන්ට මේකෙන් බලන්න ක්ලාස් එක ඉවර වුණ ගම ටීචර් මේ අච්චු පොත ගෲප් එකට දාන්නම් මේකේ දැන් ටීචර් පෙන්නවා ඔයාලා ලියන්න ඕන හැම දෙයක්ම හරි ඉක්මනට ලියන්න ලියා ගන්න බැරි වෙච්ච අය හරි පුතේ දැන් නම් වෙලාව ඇති අපි ඊළඟ කොටසට යමු
අච්චුපතෙන් බලාගෙන ලියන්න බැරි වෙච්චයි ලියන්න මේ පාඩමේ අපහැදිලි තැනක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හැමෝම chat එකට දාන්න ටීචර් උත්තර දෙන්න හරි ඊළඟකට යමු අපි නිහතමානී බව ආ ඊළඟ ගුණාංගය තමයි පුතේ නිහතමානී බව මොකද්ද පුතාල නිහතමානී බව කියන්නේ නිහතමානී බව කියන්නේ පුතේ මානය මානයේ හෙවත් ආ ඊට කලින් ටීචර් අරක දුන්නා නේ ඔයාලට පුතාලම් මේ හැමෝම යටින් දාන්න ආර්ය තුෂ්ණිම් භාවය යනු ආර්ය තුෂ්ණිම් භාවය යනු මෙන්න මේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ ආර්ය තුෂ්ණිම් භාවය හරි දැහැමි ටීචර් දානම් ගෲප් එකට පෙළපොත දැනට ටීචර්ගේ මේ ස්ක්‍රීන් එකෙන් බලාගන්න ආර්ය තුෂ්ණිම් භාවය යනු ආර්ය තුෂ්ණිම් ඊට පස්සේ යටින් ලියන්න ආර්ය තුෂ්ණිම් භාවය යනු ආර්ය තුෂ්ණිම් භාවය යනු ටීචර් මෙතන වචනේ හයිලයිට් කරලා තිනවා මේ තියෙන ආර්ය තුෂ්ණිම් භාවය යනු තමන්ගේ සිතත් සමග තමන්ගේ සිතත් සමග තමන්ගේ සිතත් සමග තර්ක විතර්ක තමන්ගේ සිතත් සමග තර්ක විතර්ක තමන්ගේ සිතත් සමග තර්ක විතර්ක සිදු කර තර්ක විතර්ක සිදු කර සිතේ පැහැදීමක් තමන්ගේ සිතත් සමග තර්ක විතර්ක සිදු කර සිතේ පැහැදීමක් සිතේ පැහැදීමක් ඇති කර ගැනීමයි සිතේ පැහැදීමක් ඇති කර ගැනීමයි හරි මයුමි ලිව්වද ඔව් ටීචර් ලිව්වද පුතා ආ හැමෝටම ඇහෙන කියවන්න බලන්න ලිව්ව එක ආර්නේ තුස් ආර්ය තුෂ්ණිම් භාවය යනු තමන්ගේ සිතත් සමග තර්ක විතර්ක සිදු කර සිතේ පැහැදීමක් ඇති කර ගැනීමයි ආ හරි ඒ කියන්නේ පුතේ ටීචර් කලිනුත් පැහැදිලි කරා වගේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආවම කෑකෝ ගහලා ගැටලුවට උත්තරේ කරන්න නැතුව ඇස් පියාගෙන මනස එකතන කරගෙන තමන්ගේ හිතත් එක්කම තර්ක විතර්ක කරලා හිතෙන්ම විමසලා බලලා ගැටලුවට පිළිතුරක් හොයාගන්න එකට තමයි ආර්ය තුෂ්ණිම් භාවය කියන්නේ හරි අපි එහෙනම් ඉස්සරහට යමු ඊළඟ කොටස නිහතමානී භාවය පුතාලම් දන්නවද නිහතමානී භාවය කියන්නේ මොකද්ද කියලා නිහතමානී භාවය කියන්නේ පුතේ මාන්නයක් නැතිකම මාන්නයක් නැතිකම කියන්නේ ආඩම්බර නොවීම අපිට මොනා හරි සැප සම්පත් ලැබෙද්දි අපිට සල්ලි ලැබෙද්දි හරිද අපිට සල්ලි ලැබෙද්දි අපි මාන්නයෙන් ඉන්නවා නම් ඒක හොඳ නෑ පුතේ අපිට කොච්චර සැප සම්පත් ලැබුණත් කොච්චර සල්ලි ලැබුණත් අපි රූපයෙන් කොච්චර ලස්සන වුණත් අපි කොච්චර දක්ෂ වුණත් අපි මේ දේවල් වලින් ආඩම්බර වෙන්න හොඳ නෑ අපි නිහතමානී වෙන්න ඕන හරිද මෙන්න මේකට තමා මෙහෙම ආඩම්බරයක් නැති එක මාන්නයක් නැති එක අන්න ඒකට තමා නිහතමානී බව කියන්නේ ඉමේෂ් උදාර දාලා මැසේජ් එකක් ටීචර් ගිය සතියේ නෝට් එකේ ඉල්ලගන්න යාළුවෙක් නැහැ කියලා. ඉමේෂ් මට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්ද ටීචර් මේ ගෙවන්න නෝට් එක. යාළුවෙගෙන් ඉල්ලා.
ඔන්න ටීචර් නම්බර් එක දන්නවා. ඉමේෂ් අහගෙන නේද ඉන්නේ? ටීචර් ඔයාලට මේ නෝට් එක එවන්නම්. හරි. ටීචර් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ටීචර් එවන්න නෝට් එක. ඔය තියෙන ටීචර්ගේ නම්බර්. හරි. ඉතින් පුතේ නිහතමානී බව කියන්නේ අන්න එහෙම තමන්ට ලැබෙන දේවල් වලින් තමන්ට උපතින් තියෙන දේවල් වලින් ආඩම්බර නොවි මාන්නයක් නැතුව ඒ හැමදේම සමසිතින් දරාගෙන ඉන්න එකට අපි කියනවා පුතේ මොකක් කියලාද නිහතමානී බව කියලා. අපි ළමයි අපි පන්තියේ පළවෙනියා වුණොත් හැම විෂයකටම ලකුණු අඩුවට 90ට වඩා තියනවා නම් අපි ඒවෙන් ආඩම්බර වෙන්න ඕනද? අපි ලස්සනයි මට දිග කොණ්ඩයක් තියෙනවා මම හරි ලස්සනයි එහෙම හිතලා අපි ආඩම්බර වෙන්න ඕනද? අපිට මාන්නයක් තියෙන්න ඕනද? නැහැ පුතේ. අපි හැමෝම අපිට තියෙන දේවල් වලින් සතුටටපත් වෙන්න ඕන. නමුත් ආඩම්බර වෙන්න හොඳ නැහැ. මොකද අපේ ආඩම්බරකම නිසා තව කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි හැම වෙලාවෙම පුළුවන් උපරිම සෑම තැනකදීම අපි නිහතමානී වෙන්න ඕන. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් තව වැදගත් ආදර්ශයක් තමයි මේ නිහතමානී ගුණය කියන්නේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගොඩක් දේවල් තිබා. බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේට රම්ය සුරම්ය සුබ කියලා මාලිගා තුනක් තිබ්බා. ලොකු පිරිවරක් හිටියා ගම් නියංගම් වල අයිතිකාරයෙක් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හෝ බුදුරුණාට පස්සේ ඒ දේවල් නිසා මාන්නයකින් හිටියාද? නෑ පුතේ. බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේට ලොකු සේනාවක් පිරිවරක් හිටියා. හැම තැනින්ම දාණය හම්බුණා. උන්වහන්සේ වැඩම කරන හැම තැනකින්ම හොඳ පිළිගැනීමක් හම්බුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මාන්නයෙන් පෙළුණද නැහැ. උන්වහන්සේ හරිම නිහතමානී විදිහටයි හැසිරුණේ. ඉතින් පුතේ මේකට උදාහරණ දැන් මෙතන තියෙනවා. හරි. මං කියන මේ හයිලයිට් කරන ටික කවුරු හරි කියවන්න බලන්න. गणेश बला गणेश आनीम सर आने अभी हर एक्न बला देना हाईलाइट जानेपुरी कल्पना බුදුරජාණන් වහන්සේගේ චරිතය බුදු වුණාට පස්සේ විතරන්නේ මං කිව්වා වගේ සිද්ධාත් කුමාරයා කාලේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේ හරිම නිහතමානී බෝසත් චරිතයෙන් අනතිමානී බව. අනතිමානී බව කියන්නේ පුතේ නිහතමානී බවටම කියන තවත් වචනයක්. මාන්නය නැතිකම තමයි අනතිමානී කියන්නේ. ඒ කියන්නේ අනතිමානී කියන්නේ නිහතමානී බවට කියන තව සමාන පදයක්. හරිද? සිදුහත් කුමර උද්‍යාන ක්‍රීඩාව සඳහා නික්ම ගිය අවස්ථාවේ ඔහු අතන මගදී දක්නට ලැබුණු පෙර නිමිති පිළිබඳව චන්නගෙන් ඇහුවා. සතර පෙර නිමිති දැක්ක නේද බුදුහාමුදුරුවෝ? සතර පෙර නිමිති දන්නව නේද පුතාලි ඉගෙනගෙන තියනානේ? කවුද කියන්න මට? ආතෝ සංගිනා ලක්ෂිකා. ලක්ෂිකා කියන්න බලන්න මොනවද සතර පෙර නිමිති කියලා? අයියෝ ලක්ෂිකාව පේන්නේ නැහැ මට ඒ පාර. ලක්ෂිකා ගියාද? ආ ඉන්නවනේ. ලක්ෂිකා කියන බලන් සතර පෙර නිමිති මොනවාද කියලා? මහල්ලෙක් දෙදෙක් මල්මිනිය පැවිදිරුවක්. ආ බොහොම හොඳයි. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ
තමන් රජ කෙනා තමනුයි රජු මමයි කුමාරයා කියලා බුදුරජාණන් වහන්සේ ආඩම්බර වුණාද නැහැ බුදුරජාණන් වහන්සේ සතර පෙරණිත්‍ය දැක්කහම ඒව කලින් දැකලා තිබ්බ නැති නිසා බුදුරජාණන් වහන්සේට ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ මේ සතර පෙරණිමිති ගැන අහලා දැනගත්තේ තමන්ගේ රියදුරා වුණ චන්නගේ උන්වහන්සේ මම රජ කෙනෙක් මං කාගෙන්වත් ඕවහන්නේ නැහැ මගේ රියදුරාගෙන් මං ඕවහන්නේ නැහැ කියලා උන්වහන්සේ එහෙම මාන්නේකින් හිටියද නැහැ උන්වහන්සේ ඉතාමත් නිහතමානීව තමන් වහන්සේ දන්නේ නැති දේ තමන් වහන්සේට තේරුමක් නැහැ මම මේක දන්නේ නැහැ ඒ නිසා මම ඕනේ කෙනෙක්ගෙන් අහලා දැනගන්නවයි කියලා තමන් වහන්සේගේ රියදුරාගෙන් චන්න කියන රියදුරාගෙන් තමා ඒක අහලා දැනගත්තේ හරිද රියදුරාගෙන් පවා නුද්දන්න දෙයක් අහලා දැනගන්න තරම් බුදුරජාණන් වහන්සේ නිහතමානී වුණා. හරිද? ඊට පස්සේ තවත් උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ පුතේ කොච්චර නිහතමානීද කියනවනම් උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් රැස් වෙලා ඉන්න තැනකට ඔහේ ඇවිදගෙන ගියේ නැහැ. උන්වහන්සේ යනවනම් ගියේ උගුරෙන් ශබ්ද කරලා දොරට තට්ටු කරලා ඒ ශ්‍රාවක පිරිස ඇතුළට එන්න කියලා ආරාධනා කරාට පස්සේ තමයි බුදුහාමුදුරෝ ඇතුළු වුණේ පුතාලත් එහෙමයි නේද කාමරයක් ඇතුළට යනවනම් අම්මලා තාත්තලා කතා කර කර ඉන්න තැනකට යනවනම් ඔහේ ගිහිල්ලා ඒ කතාවට හුම්කන් දෙනවද එහෙමද ළමයි එහෙම වෙන්න එපා කවුරු හරි පිරිසක් කතා කරන තැනකට කවුරු හරි පිරිසක් එකතු වෙලා ඉන්න තැනකට යනවනම් අනිවාර්යයෙන්ම මම මෙතෙන්ට ආවට කමක් නැද්ද මම එනවා කියලා දැනුවත් කරලා යාළගේ අවසරය අරගෙන තමා යන්න ඕන හරිද ඔන්නේ ටීචර් ඒකත් highlight කරනවා හරි ඔන්නේ ඊළඟ එක තියෙනවා මේ ටීචර් කහ පාටින් highlight කරන කොටස කියවන්න බලන්න තිසරි තිසරි කියන්න බලන්න කහ පාටින් highlight කරලා තියෙන කොටස කියවන්න බලන්න උන්වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරන අවස්ථාවේ නන්දක තෙරුන් වහන්සේ ඊතා දීර්ඝ දේශනාවක් කරමින් සිටියහ. එම දේශනාව නිමාවනතුරුම බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටි අතර දේශනාව නිමා වූ පසු උග්‍රපාදා දොරට සංඥා කොට දොර විවෘත වූ පසු වැඩම කළහ. අන්න අන්න බලන්න පුතේ. හරි හොඳයි පුතේ අන්න බලන්න වෙන කෙනෙක් කතාවක ඉන්නවනම් වෙන වැඩක ඉන්නවනම් අපි එතනට යනවනම් ඒ කෙනාගේ වැඩේට බාධා කරන්න හොඳ නැහැ හරිද අපි ඒ කෙනාගේ වැඩේ ඉවර වෙනකන් ඉඳලා ඒ කෙනාගෙන් විමසලා තමයි එතනට යන්න ඕන පුතාලත් කවුරු හරි කෙනෙක් මොකක් හරි වැඩක් කරනවා නම් හරි ටීචර් ඔයාලට උගන්වනවා කියලා හිතන්නකෝ ඔයාලා ටීචර් උගන්වන වෙලාවට කෑම කන එක හරිද ටීචර්ට පේන ඕනේ තරම් ළමයි එහෙම කරනවා ටීචර් කොච්චර කිව්වත් අහන්නේ නැහැ හරිද එහෙම කරන එක වැරදි ඒ ටීචර් දෙයක් උගන්වනවා නම් එක්ක එක ඉවර වෙනකන් ඉන්න ඕන එහෙම නැත්නම් ඒක ටීචර් කරන්න කලින් ඉඳලා කන්න ඕන හරිද ඒ වගේම තමයි ඉස්කෝලේත් ඉස්කෝලේ ටීචර් කෙනෙක් උගන්වන්නේදී ඔයාලා ක්ලාස් එකකට යනවා නම් ක්ලාස් එකෙන් එළිය ටිකක් වෙලා ඉන්න ඒ ටීචර් ඔයාලව දකින්නක දැක්කට පස්සේ ටීචර් මම ඇතුළට එන්නද කියලා අහලයි ඇතුළට යන්න ඕන ඉස්කෝලේ ක්ලාස් එකේ එහෙම නැත්තම් ඕනම තැනක අපි ඒ වගේ නිහතමානී විදිහට අපිට ඕන ඕන විදිහට නැතුව නිහතමානී විදිහට අනිත් අය ගැන හිතලයි අපි හැසිරෙන්න ඕන හරිද මේ හැම උදාහරණයකින්ම පේන්නේ පුතේ බුදුරජාණන් වහන්සේගේ නිර්හංකාර එහෙම නැත්තම් නිහතමානී ගතිගුණය ඊට පස්සේ පුතේ බුදු ඔන්න තවත් උදාහරණයක් ඔන්න ටීචර් ඒකත් highlight කරා බුදුරජුන් හමු වීමට දුර සිට පැමිණි තරුණ පුක්කුසාති උන්වහන්සේ හමු වනුයේ දෙදෙනාම එකම කුඹල් හලක රාත්‍රියේ වැතර විවේක ගනිමින් සිටියදීය තමන් වහන්සේ සොයන මේ තරුණ රජුට තමන් කවුරුන් දැයි සොයන වර්ණනාවක් නොකිරීමට තරම් උන්වහන්සේ නිරහංකාර වූහ මේක කතාව මෙහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ ගිමන් හලක වැඩෙද්දී පුක්කුසාති කියලා කෙනෙක් යනවා බුදුහාමුදුරුවන්ව හොයාගෙන ඒ අද්දීතින් බුදුහාමුදුරුවන්ව පුක්කුසාතිට හම්බෙනවා නමුත් පුක්කුසාති දන්නේ නැහැ මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා පුක්කුසාති මේ වෙලාවෙන් අහනවා බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ
කොතරම් නිර්හංකාරද කියනවනම් උන්වහන්සේට තිබ්බේ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ හැමෝටම ප්‍රධානියා මං තමයි බුද්ධාගමේ නායකයා මට හැමෝම ගරු කරනවා එහෙම කියලා ලොකු කමට කියන්න තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතරම් නිර්හංකාරද කියනවනම් එදා බුදුරජාණන් වහන්සේ පුක්කුසාති එහෙම අහුවාම සොයන් වර්ණනාවක් සොයන් වර්ණනාව කියන්නේ තමන් ගැන තමන්ම වර්ණනා කරගන්න එකට. එහෙම වර්ණනාවක් නොකර ඉන්න තරම් බුදුරජාණන් වහන්සේ නිර්හංකාර වුණා. පුතාල ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට දාන්න. රේස් හෑන්ඩ් කරලා ටීචර් පේන්නයි පුතේ. ඒකයි. හරි. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ නිර්හංකාර බව විදහා දැක්වේ උන්වහන්සේගේ චරිතේ. හරිද? ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ නිර්හංකාර බව අපිත් අපේ ජීවිතයට ගන්න. අපිට තියෙන දේවල් වලින් අපි විවිධ අවස්ථාවලදී අහංකාර වෙන්න මාන්නයෙන් කටයුතු කරන හොඳ නැහැ. පුළුවන් තරම් නිර්හංකාරව නිහතමානීව තමයි අපි කටයුතු කරන්න ඕන. හරි. තේරුණා නේද? තේරුණ නැති දැනන් තියෙනවා නම් chat box එකට දාන්න. නිර්හංකාර කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් ටීචර් මෙච්චර වෙලා කිව්වේ ඒකනේ පුතේ. අහන් හිටියේ නැද්ද? දැන් දාවේ. නිර්හංකාරයි කියන්නේ පුතේ නිහතමානී බවම තමයි. අහංකාර නැහැ. මාන්නයක් නැහැ. හරිද? අන්න ඒකට තමයි නිහතමානී බව, නිර්හංකාර බව, අනතිමානී බව මේ හැමදේම එක හා සමානයි. හරි. හරි පුතේ. හරි. හැම දරුවෙක්ම දැන් මාතෘකාව දාන්න නිහතමානී බව කියලා. නැත්නම් තේරුණා ටීචර්. හරි. බොහොම හොඳයි. හැම දරුවෙක්ම මාතෘකාව දාන්න නිහතමානී බව කියලා. හරි දැන් ටීචර් කියනක ලියන්න නිහතමානී බව කමාවක් දාන්න ලියලා නිහතමානී බව නිහතමානී බව කමාවක් දාලා අනතිමානී බව අනතිමානී බව නිහතමානී බව කමාවක් දාලා අනතිමානී බව තවකමා සහ නිහතමානී බව කමාවක් දාලා අනතිමානී බව සහ නිර්හංකාර බව නිර්හංකාර බව තුලනී දැන් මේ ටීචර් කියන්නේ ලියන්න කිව් එක පුතේ ඒක ලියා ගන්න නිහතමානී බව කමාවක් දාලා අනතිමානී බව සහ නිර්හංකාර බව අන්න ඒක ලියුවේ නිහතමානී බව අනතිමානී බව සහ නිර්හංකාර බව යනු මාන්නය අහංකාරය මාන්නය අහංකාරය මාන්නය අහංකාරය ආඩම්බරය ආඩම්බරය
නොමැති බවයි නොමැති බවයි නොමැති බවයි කෝ බලන්න පිරිමි ළමයි කවුද ඉන්නේ පිරිමි ළමයි අභිෂේක් ලිව්වද අද පිරිමි ළමයි කතා කරේම නැහැ අභිෂේක් ලිව්වද ඔව් ටීචර් ආලියා ගත් එක හැම යාළුවෙක්ටම ඇහෙන්න හිමීට එකපාරක් කියවන්න බලන්න හා ටීචර් මේ මා කියවන්න මාර්තුකාවක් ලියාගන්න නිහතමානී බව කියලා හරි ටීචර් ඊට පස්සේ ලියන්න දීපේ කියවන්න පුතේ හැමෝටම ඇහෙන්න නිහතමානී බව කමාවක් අනතිමානී බව සහ නිර්හංකාර බව යනු මාන්නය අහංකාරය ආඩම්බරය නොමැති බවයි හරි බොහොම හොඳයි ලියාගන්න බැරි වෙච්චයි නියාගත්තා නේද නිහතමානී බව අනතිමානී බව නිර්හංකාර බව යනු මාන්නය අහංකාරය ආඩම්බරය නොමැති බවයි හරි හැමෝම ලියාගත්තා නේද හරි එහෙනම් දැන් මේ ප්‍රශ්න ලියන්න හැමෝම බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ නිහතමානී බව නිහතමානී බව සෝරි බුදුරජාණන් වහන්සේගේ නිහතමානී බව පිළිබිඹුවන බුදුරජාණන් වහන්සේගේ නිහතමානී බව පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න අවස්ථා කිහිපයක් ලියන්න බුදුරජාණන් වහන්සේගේ නිහතමානී බව පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න හරි ටීචර් විනාඩි 5ක් දෙන්නම් උත්තරේ ලියන්න බලන්න හැමෝම ඒ අතරම ඔයාලට තේරුම් නැති තැනක් තියෙනවා නම් chat box එක ටීචර් එවන්න ටීචර් උත්තර දෙන්නම් ටීචර් මෙතන උදාහරණ සිහල්ල හයිලයිට් කරලා තියෙන්නේ ටීචර් දැන් ඒක කියලා දුන්නා ඔයාලට ඔයාලා බලලා ලියන්න හොඳ ළමයි වගේ කෙටියෙන් ලියන්න මේ කියලා තියෙනවා එයාලගේ ස්ක්‍රීන් එයාගේ ස්ක්‍රීන් එක පැහැදිලි නැහැ කියලා. ගණේෂා
ටීචර් මේ ෂෙයා කරලා තියෙන කොට පැහැදිලිව පේනවද? ඔව් ටීචර් පැහැදිලිව පේනවා. ආ එහෙනම් එතකොට තව කාගෙන් හරි අහමු බලන්න. ඉමල්කා. ඉමල්කා ටීචර් ෂෙයා කරලා තියෙන පැහැදිලිව පේනවද? ඔව් මැඩම්. ආ හරි. එහෙනම් පුතේ ඉමේෂ් ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ පුතේ අනිත් ළමයින්ට පේනව පැහැදිලිව. එහෙම නැත්තම් ඔයාගේ zoom app එක අප්ඩේට් කරන්න පොඩ්ඩක් එතකොටත් හරියනවා. මොකද පුතේ අනිත් ළමයින්ට පැහැදිලිව පේනවා. පුතාට තමා මේ අපැහැදිලි චුට්ට. ඒ නිසා චුට්ට පුතේ මේ සිග්නල් හොඳට තියෙනවද කියලා බලන්න. මේ zoom එක ඕපන් කරන්නේදී වෙන app ඕපන් කරන්න එපා. එතකොටත් ඔයාගේ zoom එකේ තියෙන දේවල් අපැහැදිලි වෙනවා. හරිද මේෂ්? චුට්ට බලන්න. ोजित නෑ මඩ වොජිත අලුතින් ආවේ නෑ මඩ මම සති දෙකකින් ආව නෑ පන්තියට ආ ඒක තමයි ටීචර් දැක්කේ නෑ ඔයාව කලින් හරි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ළමයි හැමෝම හරි ළමයි ලියල ඉවරයි තව දෙකක් දෙන්න ලියන්න බැරි වෙච්ච අය ලියන්න හරි මම දැන් කාගෙන් හරි අහන්න පටන් ගන්නම් ටීචර් මම ලියලා ඉවරයි මම එකක් කියන්නද කවුද ඒ මට පේන්නේ නැහැ කවුද කතා කරන්නේ කියලා ගණේෂා ආ සෝරි පුතේ හරි කියන්න බලන්න ගණේෂා දෙදෙනෙක් කතාබස් කරන විට බුදුරජාණන් වහන්සේ උගුරෙන් ශබ්ද කොට හෝ දොරට තට්ටු කොට අවසර ලැබුණු පසු ඇතුළට යාම ආ බොහොම හොඳයි අන්න ඒ වගේ කෙටියෙන් ලස්සනට උත්තරේ ලියන්න මේටි අච්චු පොතේ තියෙනකම අපිට පාඩම් කරන්න බෑනේ අන්න ඒ වගේ අච්චු පොතේ තියෙන දේ හරය ඔළුවට අරගෙන කෙටියෙන් උත්තරේ ලියන්න හොඳයි ගණේෂා හරි සෙනුරි කලිනුත් උත්තරයක් දුන්නා දැන් සෙනුරි කියන්න බලන්න ඊට කියන්නම් ඔව් කියන්න ඒ තමන් ගැන අනෙකුට වර්ධනා නොකිරීම ආ මොකද්ද පුතේ ආයි කියන්න බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ තමන් ගැන අනෙකුට වර්ධනා නොකිරීම වර්ණනා නොකිරීම අන්න හරි බුදුරජාණන් වහන්සේ කවදාවත් තමන් වහන්සේ ගැන සොයන් වර්ණනා කරගත්තේ නැහැ ඒ තරමට නිරහංකාර වුණා ආ මිහිඳිනි මිහිඳිනියත් කියන්න බලන්න සිද්ධාත් කුමරු යන් කෙලියට
රසාව මොකක් වුණත් බුදුරජාණන් මේ සිධවත් කුමාරයා අහංකාර නොවී ප්‍රශ්නය අහලා උත්තරේ දැනගත්තා. හරි ඊළඟට අභිෂේක් කියන්න බලන්න. මොනවාද ලිව්වේ අභිෂේක්? සිධවත් කුමරු සතර පෙර නිමිති චන්න කුමරු චන්නගෙන් විමසීම. හරි අරකම තමයි. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ පැහැදිලි වුණේ බුදුරජාණන් වහන්සේ රස්සාව කුලය මලය මොකුත් බැලුවේ නැහැ. උන්වහන්සේ තමන්ට ප්‍රශ්නයක් ආවම ඕන කෙනෙක්ගේ අහලා දැනගන්න තරම් නිර්හංකාර වුණා. හරි තෙසඳිත් කියන්න බලන්න ලිව්ව එක. තෙසඳි අන්මියුට් කරන්න බැරිද? ask to unmute කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න බලන්න. එනවද මොකක් හරි? ඒ දන්නේ නැහැ. මහිනා වෙන කෙනෙක්ගෙන් අහන්න පුතේ. ඔක්කොරි වගේ ප්‍රශ්නයක් ඇත්තේ. කාගෙන්ද අහන්නේ? අමන්ද ඉන්නවද? මම උත්පලා ඇවිල්ලා. උත්පලා කියන ටීචර් කවුද? අමන්දද? අමන්දට සිග්නල් නැහැ වගේ නේ. හරි උත්පලා කියන බලන්න පුතා ලිව්ව උදාහරණයක්. ටීචර් කියන බලන්න. බුදුරජාණන් වහන්සේ කොතෙක් නිහතමානීද කියවොත් කිව්වොත් තම ශ්‍රාවක පිරිස රස සිටින තැනකට පවා පිවිසිය උගුරෙන් ශබ්දක දොරට තට්ටුකොට අවසර ලැබූ පසය. හරි බොහොම හොඳයි මේ උදාහරණෙත්. හරි ඊට පස්සේ අන්න ඒව තමයි පුතේ උදාහරණ. දැන් හැමෝම ඒව කිව්වා උදාහරණ බුදුරජාණන් වහන්සේගේ නිහතමානී ගුණයට. හරි එහෙනම් පුතේ පාඩමේ අවසානෙටම අපි ආවා. අපි කියවන්න දීපුම නැති කෙනෙක්ට මේ සාරාංශය කියවන්න දෙමු. සංජය, සංජයට අපි මුකුත් කියවන්න දුන්නේ නැහැ අද. සංජය අලුතින් දාවේ. සංජය මං ගිය සතිය දැක්කේ නෑ නුවාව. සංජයව පේන්නේ හොමි. සංජය මඩම්. සංජය අලුතින් දාවේ. ඔව් මඩම්. ඒක තමයි. හරි සාරාංශයේ කොටස කියවන්න බලන්නේ යාළුවන්ට ඇහෙන්න. ආචාරශීලී ගති පැවතුම් අනුගමනය කිරීම ප්‍රියශීලී උදාර ජීවිතයකට උපකාරී වේ. ආදර්ශයට ගත හැකි එවැනි ආචාරශීලී ගති පැවතුම් ප්‍රාස්තියක් බුද්ධ චරිතයෙන් පිළිබිඹු කරේ. සෝදශීලී කතාබහ ආගන්තුක සත්කාර මහජනයට මහජන මතයට ගරු කිරීම අල්ප ශබ්දතාව සහ නිහතමානී බව ඒ අතරින් කීපයකි. මේ උතුම් ගුණාංග සියල්ල අකාලික ගුණයෙන් යුක්තය. ඒවා අනුගමනය කිරීම තුළින් ප්‍රියශීලී උදාර ජීවිතයකට මාවත විවර වේ. හරි ඔන්න ඕකයි පුතේ අපේ දෙවැනි පාඩම. හරි මේ පාඩම පුරාවටම පුතාලට දැන් ටීචර් පාඩම ඔයාලට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරා. පාඩම පැහැදිලි කරා විතරක් නෙමෙයි අපි ප්‍රශ්නත් ලියුවා. මගේ ළමයි හැමෝම හරීම හොඳයි. ටීචර් අහන හැම ප්‍රශ්නකටම හැමෝම උත්තරත් ලිව්වා. මට හරීම සතුටුයි. ඔයාලා හැමෝම පාඩම හොඳට අහන් ඉඳලා ඒ වෙලාවෙම උත්තරත් ලිව්වා. හරිද? අපි ප්‍රශ්න කළා, පාඩම කරා, පාඩම පැහැදිලි කරා. දැන් දෙවෙනි පාඩම එනනම් ඉවරයි. ඔයාලට මේ පාඩමේ ගැටලු තියෙන තැන, පැහැදිලි නැති තැන් සම්පූර්ණයෙන් එකපාරක් ටීචර් දීපු නෝට් එක බලලා තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයාලට තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් chat box එකට ඉක්මනට දාන්න බලන්න. ටීචර් මේක පෙන්වන්න පාඩම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න බලන්න. ආගනේෂ බොහොම හොඳයි. ලස්සනට ලියලා. හරි. දැන් chat box එකට දාන්න හොඳට තේරෙනවා. ඉමේජ් ඉමේජ් මගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඔයාලට මේ නෝට් එකේ වන ඉමේජ් එක කට් වුණාලු. නෝට් එක නැහැ පුතේ. ගිය සතියේ කරපු වැඩ ටික වෙබ්සයිට් එකෙන් බලන්න.
හරිද 10 වෙනිදා වෙනකම් වෙබ්සයිට් එක නැහැ මොකද ඔයාලට ක්ලාස් ෆීස් ගෙවුවට පස්සේ තමයි වෙබ්සයිට් එක ඇක්ටිව් වෙන්නේ ආපහු හැමෝම වෙබ්සයිට් එකෙන් ඔයාලගේ තියෙන ප්‍රශ්න ලෙක්චර් නෝට්ස් ඒ වගේම රෙකෝඩින්ග්ස් ඒවා ඔයාලට බලන්න පුළුවන් හරිද නෝට් එක ලියා ගන්න බැරි වෙච්ච අය රෙකෝඩින්ග් එකේම බලන්න දැන් මේ ටීචර්ගේ නම දන්නන්ද තාම අයියෝ ටීචර්ගේ නම ජාමිනි ටීචර් කිව්වනේ මතක නැද්ද ආ උත්පලා ගන්නවා ටීචර්ගේ නම ජාමිනි ජාමිනි හරි ප්‍රශ්න තියන අය ආයි දාන්න බලන්න chat එකට හොඳට තේරුණා ටීචර් හරි බොහොම හොඳයි අනිත් අයටත් හොඳට තේරුණාද වෙබ්සයිට් එක තාම හදලා නැහැනේ පුතේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ තමයි ඔයාලට ආපහු වෙබ්සයිට් එකෙන් පාඩම් බලන්න පුළුවන් මොකද ඔයාලා ෆීස් පේ කරනකම් වෙබ්සයිට් එකේ බලන්න පුළුවන් 10 වෙනිදායින් පස්සේ හරිද ඒ නිසා 10 වෙනිදායින් පස්සේ අනිවාර්යයෙන්ම රෙකෝඩින්ග්ස් බලන්න ඔයාලට මගේ ඇරිච්ච පාඩම් තියෙනවා නම් බලන්න තේරුණා නේද ළමයි හරි හොඳට තේරුණා ටෙස්ට් එකේ තේරිලා සදේ උ හරි උන්නේ මේ ටික තමයි පුතේ එහෙනම් අපි කළේ හරි එහෙනම් දැන් ටීචර් ප්‍රශ්නයක් දෙනවා හැමෝම ලියන්න ඕන හරි ඔන්න ප්‍රශ්නය ගිය සතිවල හිටපු නැති අයට පොඩ්ඩක් අමාරුයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න හිටපු අය බලාගෙන ලියන්න මම ප්‍රශ්නේ ඔගොල්ලෝ ලිව්වට පස්සේ මේ උත්තරේ කියලා දෙනවා හරි ඔන්න ලියන්න හැමෝම බුදුරජාණන් වහන්සේගේ හරි ටීචර් හැමදාම ගන්නන්නම් බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ දැකිය හැකි බුදුරජාණන් වහන්සේගේ චරිතයේ දැකිය හැකි ආදර්ශවත් චරිත ලක්ෂණ ආදර්ශවත් චරිත ලක්ෂණ ආදර්ශවත් චරිත ලක්ෂණ පහක් ලියා පහක් ලියා ඒවා පිළිබිඹු වන ඒවා පිළිබිඹු වන ඒවා පිළිබිඹු වන ඒවා පිළිබිඹු වන එක් අවස්ථාව බැගින් එක් අවස්ථාව බැගින් ලියන්න බුදුරජාණන් වහන්සේගේ චරිතයේ දැකිය හැකි ආදර්ශවත් චරිත ලක්ෂණ පහක් ලියා ඒවා පිළිබිඹු වන එක් අවස්ථාව බැගින් ලියන්න හරි පුතාල හැමෝම හොඳ ළමයි වගේ දැන් ටීචර් දීපු ප්‍රශ්නට උත්තර ලියන්න බලන්න මම ඊට පස්සේ උත්තර අහනවා ඔයාලගේ මයුමි පාඩම තේරුණා නේද ඔව් ටීචර් ආ බොහොම හොඳයි ටෙසන්දි
හෙසදිට පාඩම තේරුණාද ගැටලු තියෙනවද පාඩමේ ඔව් ටීචර් නෑ ටීචර් බොහොම හොඳයි හෙසදි හරි තව කවුද ඉන්නේ තුලනි තුලනි පාඩම තේරුණාද තුලනි නෑ හරි කමන්නේ හැමෝම උත්තර ලියන්නකො හොඳ ළමයි වගේ ආ බොහොම හොඳයි පාඩම තේරුණා නේ තුලනි ඔව් ටීචර් හරි ටීචර් දීපු ප්‍රශ්නෙට උත්තර ලියන්න හැමෝම ඔන්න ටීචර් හරි උත්තර ලියන්න හැමෝම දැන් ආපු නැති ළමයිනුත් ඉන්නවා යාලට මන් ටී ප්‍රශ්න කතා කරනකොට බලමු උත්තරේ හරි කිච්ච විනාඩි මේක නම් ටිකක් වෙලා යනවානේ විනාඩි හයක් දෙන්නම් උත්තරේ ලියන්න හයක් නෙමෙයි විනාඩි 10ක් දෙන්නම්කො බලමුකෝ ලියන්න බලන්න හොඳ ළමයි වගේ උත්තර යාලට මතක නැත්තම් අපි ගිය සතියේ ලිව්ව නෝට් එක බලන්න ඕන ටීචර් උදව් වෙන ඔයාලට මේ ටිකත් ලිව්වා කලින් සතියේ හිටපු නැති අය ගිය සතියේ ආපු නැති අය ගිය සතියේ හිටපු නැති අය අද කරපු දෙකට උදාහරණ ලියන්න ඒකට ප්‍රශ්නයක් නැහැ ටීචර් උඩ කියලා දෙන්නම්
කාලා කියලා ඉවර නම් මේ රෙසයින් කරන්න. හරි ළමයි ලිව්වද උත්තර ලියලානේ හරි ලිව්වද गणेश लसन बहुत पीली वेरी गुड खाऊदली हुए मायूमी लियला उत्पला लियला लसन आई पुते बहुम हो हारी नम मट लियला कीला तो सपाएगे मां टेसन देतेला शाको बला पेन है पुते लक्षिका लियला टेसंदी लियला उमेश लियला बहुम होंगे उपचारित लक्षण पिलीबिबुअन उदाहरण आई हारिद अभी मुलिम महमु उमेश उमेश प्रश्न बारे उना उमेश की आने बल हार निहत मानी बाबा कुका मुका देख ली वो उदाहरण उत्तर हरिपुते बला
සිදුවත් කුමර උද්‍යාන ක්‍රීඩාව සඳහා නික්ම යන අවස්ථාවේදී අතරමඟදී දක්නට ලැබුණු සතර පෙරනිමිති ගැන තම රියදුරා වුණු චන්නගෙන් විමසීම. හරි බොහොම හොඳයි හොඳට විස්තර කළා තියෙනවා අන්න ඒ වගේ පැහැදිලි සම්පූර්ණ උත්තර ලියන ප්‍රශ්නවලට. හරි ඊළඟට උත්පලා උත්පලතයක් කියන්න බලන්න. ඔව් කියන්න බලන්න පුතේ. සුහදශීලී කතා බහ. හා ලියා. ගිය සතිවල හිටපු නැති ළමයි ලියා ගන්න සුහදශීලී කතා බහ. හරි උත්පලා ලිපු උදාහරණේ කියන්න බලන්න. බුදුන් වහන්සේ යමෙකු තමන් වහන්සේ වෙත පැමිණියේ නම් එසේ තනම් තමන් වහන්සේ යම් තැනකට වැඩම කළේ නම් ඒසම අවස්ථාවක සුහදශීලී ආචාරශීලීව අසුරු කළහ කතා බහ. උත්පලා උත්තරේ ආපහු පොඩ්ඩක් කියන්න පුළුවන්ද පුතේ යාළුවන්ට ලියා ගන්න ලියපු නැති අයද? හා ටීචර්. හරි. බුදු මීට කියන්න. පුතේ සුහද ශීලී කතා බහ අපි ගිය සතියේ කළේ ඔයාල 10 වෙනිදායින් පස්සේ රෙකෝඩින් අරන් බලන්න. දැන් උත්පලා කියන්නේ ඒකට උදාහරණයක්. හරි. උත්පලා කියන්න බලන්න හිමීට උදාහරණයක්. බුදුන් වහන්සේ යමෙකු තමන් වහන්සේ වෙත පැමිණියේ නම් එසේත් නැත්නම් තමන් වහන්සේ යම් තැනකට වැඩම කළේ නම් ඒ සම අවස්ථාවකදීම ඒසම අවස්ථාවකීම සුහදශීලීව ආචාරශීලීව ඇසුරු කළහ. ඔන්න ටීචර් එක හයිලයිට් කරනවා. ලියා ගන්න බැරි වෙච්ච අය ලියා ගන්න. අපි මේවා කලින් සතිවල ලිව්වා. මේ ප්‍රශ්නේ නිසා අය කියන්නේ බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් තමන් වහන්සේ වෙත පැමිණුණා නම් එහෙම නැත්නම් තමන් වහන්සේ යම් තැනකට වැඩම කළේ නම් ඒ හැම වෙලාවකම හැමෝටම සුහදශීලීව ආචාරශීලීව කතා කළා ඇසුරු කළා. හරි. ඔන්න ටීචර් හයිලයිට් උත් කරලා තියෙනවා. හරි. අපි දැන් පිරිමි ළමයගෙන් අහමු බලන්න. ටෙෂාන්. ටෙෂාන් ලියපු උත්තරයක් කියන්න බලන්න. මහජන මතයට ගරු කිරීම. හරි මහජන මතයට ගරු කිරීමට පුතා ලිව්ව උදාහරණ කියන්න බලන්න. සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීමට ගරු කිරීම දෙමාපියන්ගෙන් අවසර ඇතුව ළමයින් මහාන කිරීම. හරි බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා රාහුල කුමාරයාව බුදුරජාණන් වහන්සේ විසින් මහාන කරපු අවස්ථාවේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මීට පස්සේ කුඩා දරුවෙක්ව මහාන කරනවා නම් දෙමාපිය අවසරයක් ඇතුව මහාන කරන්න කියලා. ඉතින් ඒ මතයට ගරු කරලා බුදුරජාණන් වහන්සේ විනය ධර්මයක් පැනෙව්වා. කුඩා දරුවෙක් මහාන කරනවා නම් දෙමාපියන්ගේ අවසරය ඇතුවයි මහාන කරන්න ඕන කියලා. හරි. අරුණෝදිත් කියන බලන්න ලිව්ව උත්තරයක්. අල්ප ශබ්දතාව. බුදුරදුන් හමුවට සැරියොත් මුගලන් දෙනම සමග ආධුනික භික්ෂු පිරිසක් පැමිණියෝය. ඔවුන් ගඳිගිලි අසල ഘോഷා නගමින් සිටිනෙහිද බුදුරදුන් එම කෑගසනාය කවුරුන්දැයි ආනන්ද හිමියන්ගෙන් අසා ඔවුන්ට එම ස්ථානයෙන් බැහැරවන ලෙස දැන්වූහ. හරි. බොහොම හොඳයි. හරි පුතාලට ලියා ගන්න බැරි වෙන ඒවා ඔයාලට උත්තර ලියන්න බැරි වුණා නම් අච්චු පොත බලාගෙන ලබන සතියේ එනකොට හැමෝම ලියාගෙන ඉන්න දැන් ලියා ගන්න බැරි වුණාට කමක් නැහැ. හරිද? ලබන සතියේ ලියා ගන්න බැරි වෙච්ච අය හැමෝම ලියාගෙන ඉන්න. දැන් අද අලුතින් ආපු ගිය සතිය ආපු නැති ළමයිනුත් උත්තර කිව්වනේ. දැන් අර ටෙස්සදී ගිය සතිය ආවේ නැහැ කිව්ව ඒත් එයාද උත්තර කියලා පෙන්නුවානේ. ඒ වගේ ඔයාලා එක්ස්කියුස් එකක් නෙමේ මේ අනිත් අය කියවද්දි ලියා ගන්න බැරි වුණා කියන එක. මොකද ටීචර් විනාඩි 10ක් දුන්නා උත්තර ලියන්න. හරිද? හරි. ගණේෂ් එකක් කියන්න බලන්න. හරි ටීචර්. ආගන්තුක සත්කාරය. හරි. අනාථ පිණ්ඩිත බමුණා පැමිණි විට බුදුරදුන් ගොස් දොර විවර කිරීම.
අන්න හරි බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ආවා නම් බුදුරජාණන් වහන්සේ වෙන කාවවත් යවලා දොර ඇරියේ නැහැ උන්වහන්සේ උන්වහන්සේම ගිහිල්ලා ඒ පැමිණි ආගන්තුකයව දොර ඇරලා සුහදශීලී කතාබහෙන් පිළිගත්තා අන්න ඒක බුදුරජාණන් වහන්සේගේ තිබ්බ ආගන්තුක සත්කාරය කියන ගුණාංගයට උදාහරණයක් හරි ඉමල්කා කියන බලන්න එක ඉමල්කා මතයට කරු කිරීම හරි මහජන මතයට ගරු කිරීම පුතා එකට ලිව උදාහරණ මොකද්ද ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම මත භික්ෂු වහන්සේලාට අතිරේක ගෘහපති චීවරය පිළිගැන්වීමට අවසරය දීම අන්න හරි ඒක මහජන මතයට ගරු කිරීමට උදාහරණයක් ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීමට අනුකූලව බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන අතිරේක පාංශුකූල චීවරයක් පූජා කරන්න අවසරය ලබා දුන්නා ටීචර් මේ හැම දෙයක්ම විස්තර කළා කලින් පාඩම්වල පුතාලට මග ඇරුණා නම් ඒවා 10 වෙනිදායින් පස්සේ ලෙක්චර් රෙකෝඩින් අරගෙන හැම පුතෙක්ම බලන්න ඕන ඔමායා ඔමායත් එකක් කියන්න බලන්න නිහතමානී බව හරි නිහතමානී බවට පුතාලේ උදාහරණය මොකද්ද පිරිසර ස්වි සිටින තැනකට උවද ගොස් උගුරෙන් ශබ්ද කොට අවසරගෙන ඇතුළට යාම ඔව් දොරට තට්ටු කරලා හරි උගුරෙන් ශබ්ද කරලා හරි ඒ පිරිසෙන් අවසර අරගෙන තමා පිරිසක් රැස් වෙලා ඉන්න තැනකට ගියේ ඔෂානි 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 කියන්න බලන්න ඔෂානි 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 කියන්න බලන්න එකක් ලිව්ව. අන්මියුට් කරන්න බැරි දෝෂානි. ආ හරි. කියන්න බලන්න. ඔෂානි ඔයාව ඇහෙන්නේ නැහැනේ අපිට. ඔෂානි වහින්න ඔෂාන්ගේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න නැති. හරි පුතේ අටහා මාරයින වෙලාව එහෙනම් අපි දැන් ඔන්න පාඩම ඉවරයි ලබන සතිය අලුත් පාඩම. ඔයාලා හැමෝටම පාඩම තේරෙන්නේ නැති. මොකද මම තේරුන්නේ නැද්ද අහුවහම කවුරුත් මට කිව්වේ නැහැ තේරුන්නේ නැහැ කියලා. ගැටළු මොනා හරි තියෙනවා නම් පාඩම හැමෝම හොඳට කියවලා ලබන සතිය එනකොට ඔයාලට තියෙන ප්‍රශ්න අරගෙන එන්න අපි සාකච්ඡා කරමු. හරි. හැමෝටම තේරුණා නේද? ලබන සතිය ක්ලාස් එන්න අපි ලබන සතිය හම්බෙමු හරිද ආයුබෝවන් ළමයි හරි තෙරුවන් සරණයි පුතේ ඔ පුතේ තෙරුවන් සරණයි මඩ හරි සුබ රාත්‍රියක් පුතේ තෙරුවන් සරණයි හරි සෙමින්නියක් මඩ හරි ඉමේෂ් ඔයාට තියෙන ප්‍රශ්නේ මට WhatsApp message එකක් දාන්න ටීචර් එක එවන්න ළමයින්ට තියෙන ගැටලු මොනා හරි ලබන සතිය අරන් ඉන්න එහෙම නැත්නම් ටීචර් message එකක් දාන්න බුදු සරණයි හැමෝටම සුබ රාත්‍රියක් බුදු සරණයි ටීචර් good night සරණයි මඩ හරි සෙමින්නියයි අයබෝවන්